සුබ දවසක් හැමෝටම. අද ඔයාලට මම අරගෙන ආවා උදේ කෑමට රෑ කෑමට ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් පුළුන් වගේ රසම රස කෑම එකක්. ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔයාලා හැමෝටම ලේසියෙන් හදාගන්න පුළුවන් හැමදාම බත් කනවට වැඩිය මේ වගේ දේකුත් හදලා කරලා බලන්න. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් හරිම ආදරෙන් මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් මතකතෝ on කරලා තියාගන්න. මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට මම එකතු කරගන්නවා හාල් පිටි ග්‍රෑම් 150. ඉතින් හාල් පිටි ටික සේරම එකතු කරගන්නයි මම පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගත්තා. ඊළඟට පාන් පිටි මේස හැඳි 4ක්. පාන් පිටි නැති වුණත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඊස්ට් තේ හැඳි 1ක්. ඊස්ට් වලට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් බේකින් සෝඩා වලින් තේ හැඳක් එකතු කරගන්න. ඊට පස්සේ සීනි තේ හැඳි 1ක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන අපි මේකට එකතු කරගන්න ඕන පොල් කිරි. පොල් කිරි එකතු කරගන්නකොට ඔයාලා එකපාරම පොල් කිරි ටික එකතු කරගන්න එපා. ටිකෙන් ටික එකතු කරගෙන ටිකක් උකු බැට එකක් හදාගන්න. ඔයාලට මම මේක හදාගෙන පදම පෙන්වන්නම්. ඒ පදමට ඔයාලත් මේක හදාගන්න. මේ වගේ හොඳට කලවම් කරගන්නකොට ඔයාලගේ හැන්දට දැනෙනවා මේකේ උකු ගතිය. ගොඩක් දියරුත් නැතුව ගොඩක් උකුවටත් නැතුව මිශ්‍රණය හදාගන්න. මම මේ අරගත්තු පිටි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේවා 6ක් 7ක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මීට වඩා ප්‍රමාණයක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ප්‍රමාණය දෙගුණ කරලා අරගන්න. මිශ්‍රණය හදාගෙන ඉවරයි දැන් මේක වහලා පිපෙන්න තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලිපක් ගාව තියෙනවා නම් මේක හරිම ඉක්මනට පිපෙනවා. මේ විනාඩි 20කට පස්සේ ඔයාලට පේන්නේ මේක හොඳට පිපිලා තියෙනවා. ඊළඟට අපි අන්තිමට මේකට ලුණු එකතු කරගමු. ලුණු එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී ඔයාලගේ මිශ්‍රණය ගොඩාක් උකුයි නම් ආයෙත් පොල් කිරි ටිකක් එකතු කරගන්න. මෙන්න මේ පදමට තමයි මිශ්‍රණය තියෙන්න ඕනේ. දැන් ඊළඟට අපි pan එකකට හරි තාච්චි එකකට හරි තෙල් ටිකක් දාලා මේ වගේ මිශ්‍රණය හැන්දක් දාගමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. pan එක හොඳට රත් වුණාට පස්සේ තමයි මේක එකතු කරගන්නේ. මේ වගේ වැටයක දාලා පියන වහලා සාමාන්‍ය තප්පර දෙක තුනක් මේ විදිහට තියලා තියාගමු. පියන ඇරපලා බලනකොට මෙන්න මේ විදිහට තියනා නම් ඒක හොඳට ඇති. ඊට පස්සේ තියෙන්නේ ලිපින් ඉවතට අරගන්න. ওই විදිහට සේරම ටික මම හදාගත්තා. ඇත්තටම කිව්වොත් හදාගන්න හරිම ලේසියි වගේම මේක ගොඩක් රසයි. මේක ගොඩක් සොෆ්ට් එකට තියනා වගේම ගොඩක් කිරි රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. උදේට රෑට බත් පාන් කනවා වගේ මේ වගේ දේවලුත් හදලා බලන්න. ගොඩක් රසයි. මම මේකට තව හොදි වර්ගත් එකතු කරගෙන කාලා බැලුවා. ගොඩක්ම රසයි එතකොට. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා මේක රසමට කියන්නම දෙක කරන්නත් එපා. ඒ වගේම දිගටම මගේ මේ වගේ රෙසිපි බලන්න නම් මගේ channel එක subscribe කරන්නම දෙක කරන්නත් එපා. අපි එහෙනම් මේ වගේ රෙසිපි එකකින් තව දවසක හම්බෙමු.